අපි දන්නවා පහුගිය දවස් කීපෙම රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වැඩිවීමක් වාර්තා වුණා පහුගිය සති කීපය තුළදී. ඒ සමගම ඊට සමාන්තරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන සියලුම මේක වළක්වා ගැනීම සඳහා කරන සියලුම කටයුතු තීව්‍ර කරා. PCR පරීක්ෂණ කරන සංඛ්‍යාව, ඒ වගේම ආවේක්ෂණය කරන සංඛ්‍යාව, ඒ වගේම නිරෝධායනය සඳහා ලක් කරන සංඛ්‍යාව, මේ සියලුම දේවල් මේකත් එක්ක තීව්‍ර කරා. ඒ කිරීමේ මූලික අරමුණුනේ මේක හැකිදාක් තුරට තව දුරටත් වැඩිවීම වළක්වා පාලනය කර ගැනීම සඳහා තමයි. ඒත් එක්කම අපි දන්නවා ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතියත් පවත්වලා තියෙනවා. ඒ ඇඳිරි නීතිය පැවැත්වීමත් එක්ක අපි සංචරණ සීමා වෙලා තියෙනවා. නමුත් මේ වෙලාවේ විශේෂයෙන්ම සීල්ම දෙනාට මතක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි දන්නවා මේ රෝගය වළක්වා ගැනීම තමයි මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වලා තියෙන්නේ. නමුත් අපි සීලු දෙනාට විවිධ අන්දමේ රෝගාබාධ ඇති වෙනවා. කොවිඩ් නෙවෙයි, විශේෂයෙන් අපි ගත්තොත් දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය වගේ රෝගවලින් පෙළෙන අයට විවිධ අවස්ථාවල් වලට රෝහල් වලට යොමුය විය යුතු අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඉතාම සැලකිල්ලෙන් දැනුම් දෙන්නේ මේ අපේ රෝහල් පද්ධතිය හැම වෙලේම මේ සියලුම ප්‍රතිකාර සඳහා විවෘතව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක කිසිම බයක් හැකක් නැතුව තමන්ට යම් කිසි රෝග තත්ත්වයක් ඇති වුණොත්, විශේෂයෙන්ම හෘද රෝගාශ්‍රිත වෙන්න පුළුවන්, දියවැඩියාව තියෙන කෙනෙකුට ඒ ආශ්‍රිත ගැටලුවක් වෙන්න පුළුවන්, වකුගඩු රෝග තියෙන අය ඉන්නවා. ඒ නිසා එවැනි හදිසි තත්ත්වයක් ඇති වුණොත් රෝහලේ සේවය ලබා ගැනීම සඳහා මැලිවීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම රෝහල් නිසි පරිදි සුරක්ෂිතව තියෙනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන බොහොම පැහැදිලිව වෙන් කළා. ඒ කටයුතු වෙනම සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි හදිසි තත්ත්ව ඇති වෙන, විශේෂයෙන් අපි දන්නවා මාතෘ අංශේ ගර්භණී මව්වරුන් සඳහා ඒ අවස්ථාවලදී හදිසි තත්ත්වයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම රෝහල් වලට ඒ අවස්ථාව අනුව ළඟම තියෙන රජයේ රෝහලට යන්න කියලා අපි කාරුණිකව ආරාධනා කරනවා. ඒ ඒ ඒ කරන්නේ මොකද, සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා කාලයක් ඉඳ හිටියොත් මොනවා හරි ප්‍රශ්නයක් තියාන පිටුණු පපුවේ වේදනාවක් තියාගෙන හෘද රෝගියෙක් ගෙදර හිටියොත් වැඩි කාලයක්, දවසක් හමාරක්, සමහරවිට පැය කීපයක් වෙන්න පුළුවන්. ඒක නිසා ගැටු රාශියක් එනවා සමහර වෙලාවට. ඒක නිසා මරණයටපත් වෙන අවස්ථාවත් ඇති වෙන්න පුළුවන් ප්‍රමාදයක් වුණොත්. ඒ ඔක්කම කොවිඩ් සහිත රෝග ලක්ෂණ තියෙනවා නම් අපි හැම වෙලෙම කිව්වා දුරකථන අංකයකුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වලා දුන්නා. ඒ වගේම ඒකට කතා කරලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සම්බන්ධ කරලා ඒ අවශ්‍ය වැඩ කටයුතු සකස් කරලා දීමුකුත් වෙනවා. ඒ වගේම වැදගත් දෙයක් තමයි නිරෝධායන ඇඳිරි නීතිය පවත්වා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සඳහා සීමා කළ යුතු ක්‍රියාකාරකම් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙබ් අඩවිය දැනුම් දුන්නා වෙනම සර්කියුලර් එකක් මගින්. ඒ නිසා ඒ අනුව විශේෂයෙන්ම මේක සඳහන් වෙන්නේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල සඳහා. නිවසකින් පිටවීමේදී ඇත්තටම ඉතාම සීමා සහිත සංඛ්‍යාවක් යන්න දෙන්නෙක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම පොදු ප්‍රවාහනයේදී බස් රථ දුම්රිය සඳහා ඒ තියෙන සීමාවෙන් 75% වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ වගේම විශේෂයෙන්ම
උත්සව සංවිධානය කරන්න එපා කියලා කියලා තියෙනවා. ඒ වගේම සුපිරි වෙළඳසැල් සාප සංකීර්ණ වලට ඒ අදාළව ලබා දී ඇති සංඛ්‍යාව විතරක් ඇතුළත් කරගෙන ඒ වැඩ කටයුතු කරන්න කියන එක උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙතෙන්දී වැදගත් දෙයක් තමයි උත්සව සංවිධානය කිරීම කිසිසේත්ම මොනම හේතුවක් නිසාවත් මහ ජනතාව එකතු වෙන උත්සව සංවිධානය නොකළ යුතුයි කියන එක මේ මේකේ පැහැදිලිව දක්වා තියෙනවා. ඉතින් මේ මේ හැම දෙයක්ම සිදු කරලා තියෙන්නේ මේ සංචරණයේ සීමා කිරීමේ අවශ්‍යතාවය උඩ. විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශක සංග්‍රහය අනුව රට තුල දැනට තියෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය වරින් වර වෙනස් වීම වාජනය වෙනවා. එතකොට මේ දැනට තියෙන්නේ අපි ඇලර්ට් ලෙවල් 3 කියන තත්ත්වයේ කියන එක මේ මාර්ගෝපදේශක සංග්‍රහයේ තියෙනවා. ඒ අනුව තමයි මේ අනිකුත් කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිරෝධායනය ඇදිරි නීතිය නැති ස්ථානවල සඳහා කළ යුතු ක්‍රියාකාරකම් මේ මෙහි දක්වලා තියෙන්නේ.